ඔන්න මම මේ වීඩියෝ එකිනුත් හිතුවා ඔයාලට වෙනස්ම දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඔයාලා මගේ කලින් වීඩියෝ එක, ඒ කියන්නේ අර පිටරයක් නේකඩ් ඩෙක් එකක් කරන එක බලුවානේ. එහෙනම් ඒ වගේම ඉන්ට්‍රෙස්ටිං එක්ස්පෙරිමන්ට් එකක් ඔයාලට ඉදිරිපත් කරන්න තමයි මං යන්නේ. හැබැයි ඊට කලින් මේ ඉන්ට්‍රෙස්ටිං දේ බලන්න කලින් ඔයාලා කරන්න ඕනම දෙයක් තමයි මගේ channel එක තාමත් තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comments දාන්න, ඔයාලට තව මොනවද ඕනේ කියලා ඔයාලට කියන්න පුළුවන්. මේ එක්ස්පෙරිමන්ට් එකත් ඔයාලට ගෙදරදි ලේසියෙන්ම කරන්න පුළුවන් මගේ කලින් එක්ස්පෙරිමන්ට් එක වගේම ඔයාලට මේ අරුම පුදුම පරීක්ෂණය කරන්න ඕන වෙනවා මේ වගේ කොකා කෝලා බෝතලයක් ඔන්න බොන්න නම් නෙමෙයි මේක පරීක්ෂණයට ඒ වගේමයි ඔයාලට ඕන වෙනවා මෙහෙම මෙන්ටෝස් ටොෆි ටික. පස්සේ ඔයාලට තියෙන මේ මෙන්ටෝස් ටික එලියට අරගන්න. ඔන්න අපි මෙන්ටෝස් ටික මෙන්න මේ විදිහට එලියට අරගෙන තියෙනවා. දැන් අපි යමු ෆීල්ඩ් එකට අපේ එක්ස්පෙරිමන්ට් එක කරලා බලන්න. යනාතරදි කොකා කෝලා බොනවා හැම නෙමෙයි. ඔන්න අපි දැන් එලියට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් කරන්න යන්නේ අර මෙන්ටෝස් ටික මේ කොකා කෝලා බෝතලයට එකවරම දාලා බලන්න මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින් දැන් මේ මෙන්ටෝස් ටික එකවරම කොකා කෝලා බෝතලයට දාගන්න ඕනේනේ. ඒ හින්දා මම හිතුවා ඒකට යූස් කරන්න හොඳම දෙයක් තමයි බටයක් කියලා. බටේට මුලින්ම මෙන්ටෝස් ටික පුරව ගත්තා නම්, يعني මෙන්න මේ වගේ බටයක් අරගෙන ඒකට මං අර මෙන්ටෝස් ටික දාන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට මෙන්ටෝස් ටික අරගෙන මේ බටේ එක කොනකින් ඔයාලා මේ මෙන්ටෝස් ටික ඇතුළට දාගන්න. දැන් මෙන්ටෝස් ඔක්කොම ටික මේ බටේ අස්සේ තමයි තියෙන්නේ. ඉතින් දැන් අනිත් පැත්තේ බටේ අපි අතින් වහගෙන ඉන්න බෑනේ නේද? ඉතින් ඒකට මම මෙන්න මේ වගේ කාඩ් එකක් යූස් කරන්න හිතුවා. මොකද එතකොට අපිට පැත්ත මෙන්න මේ විදිහට වහගන්න පුළුවන්. දැන් මෙන්ටෝස් ටික මේ බටේ ඇතුලේ තමයි තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට මේ කොකා කෝලා බෝතලේ අරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අර කොලේ වහපු පැත්ත මෙන්න මේ විදිහට මේ පේන විදිහට බෝතලේ උඩින් තියාගන්න. තියාගෙන කොලේ අයින් කරන්න. එතකොට අර බටේ තියෙන මෙන්ටෝස් ටික කොකා කෝලා බෝතලේ ඇතුළට වැටෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ කොකා කෝලා විසිරීම බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා පෙන පෙන ගොඩාක් ඇවිල්ලා මේ කොකා කෝලා මේ විදිහට විසිරීලා යනවා. කොකා කෝලා වලට මෙන්ටෝස් දාපුවාම ඇයි මෙන්න මේ විදිහට පෙන ඇවිල්ලා මේක විසිරීලා යන්නේ? ඒකට හේතුව මේකයි. දැන් ඔයාලා දන්නවා කාබන් ඩයොක්සයිඩ් මේ කොකා කෝලා බෝතලේට දාලා ප්‍රෙෂර් කරලා ඒක අර කොකා කෝලා වල දිය කරලානේ තියෙන්නේ. ඒකෙන් අර ඔයාලට අර ගෑස් එක එන්නේ. ඉතින් මේ කොකා කෝලා එක්ක ඒ කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා තමා තියෙන්නේ. එතකොට මෙන්ටෝස් කරන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් කොකා කෝලායි අතර තියෙන බොන්ඩ් එක කඩලා, ඒ කියන්නේ ඒක්වස් කාබන් ඩයොක්සයිඩ් ගෑස් කාබන් ඩයොක්සයිඩ්, ඒ කියන්නේ වායුමය කාබන් ඩයොක්සයිඩ් වලට පත් කරනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව කොකා කෝලා බෝතලින් එකවරම නිදහස් වෙලා යනවා. එතකොට දැන් අපි මෙන්ටෝස් ගොඩක් දාපුවම වෙන්නේ ගොඩක් කාබන් ඩයොක්සයිඩ් කැඩෙනවා කැඩෙනවා කැඩෙනවා. එහෙනම් ඒ කාබන් ඩයොක්සයිඩ් එකවරම රිලීස් වෙන්න බලනවා. ඒ හින්දා අර කොකා කෝලා ද්‍රාවණයත් එක්කම එළියට විසි වෙලා යනවා. දැන් ඔයාලට මේක බලාගෙන ඉඳි හිතේ අපි කාබන් ඩයොක්සයිඩ්යි මෙන්ටෝස්යි එකවර කෑවොත් සබීවොත් මොකක් වෙයිද මේ වගේම උඩට එයිද කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි මෙන්ටෝස් ටොෆි එක කනකොට වෙන්නේ අපි කෙල වලින් අර ඒ සර්ෆේස් එක දිය කරනවනේ. අපි බඩට යන්නේ ටොෆි පිටින්ම නෙමෙයිනේ. ඒ හින්දා මෙන්න මේ වගේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් හැදීමක් එයාගින් සිද්ධ වෙන්නේ නැහැ.
හැබැයි මට මොනවා වුණත් කියන්න තියෙන අන්තිමේදී කොහොමවත් soft drinks භාවිතයෙන් ඔයාලා අයින් වෙන්න අපිට තියෙනවනේ අපේ රටේ හොඳ පළතුරු. ඉතින් ඒ වලින් fresh juice හදලා බොන එක තමයි හොඳම දේ. ඉතින් මේ වගේම තවත් පුදුම හිතන වීඩියෝ වලින් ඉස්සරහට අපි හම්බ වෙමු.